අලිමිනිස් ගැටුම නිසා පසුගිය අවුරුද්දේ හම්බන්තොට සූරියවැව ප්‍රාදේශීය ලේකම් කොට්ටාස දෙකේ විතරක් මිනිස්සු 4 දෙනෙකුයි වන අලි 10 දෙනෙකුයි මියගිය බව වනජීවී නිලධාරීන් කියනවා. දිනෙන් දින වැඩි වෙන අලිමිනිස් මරණ වළක්වා ගන්න ප්‍රශ්නයට විසඳුමක් දෙන්න වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරන ලෙස ඉල්ලමින් අද හම්බන්තොට වල්සපුගල ජනතාව අඛණ්ඩ සත්‍යාග්‍රහයක් ආරම්භ කළා. හම්බන්තොට වල්සපුගල දැඩි වන අලි තර්ජනයට ලක් වෙන ගම්මානයක්. වසර ගානක ඉඳලා ගම්මාන ගණනාවක මිනිස්සු රෑ දවල් දෙකේම ඉන්නේ මරණ බයෙන්. මේ ප්‍රශ්නේ විසඳ ගන්න පියවර ගන්නයි කළ ඉල්ලීම් ඉටු නොවුණු තැන ගොවින් පරිසරය රැක ගන්න මහමගට බැස්සා. සටනට නායකත්වය දෙන්නේ වලව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානය ඇතුළු ගොවි සංවිධාන 86ක්. සියලු නිරෝධායන නීති රැකගනිමින් මහා සංඝරත්නයේ ආශිර්වාදයේ ඇතිව මෙය සංවිධානය කර තිබුණා. සත්‍යග්‍රහය වෙත පැමිණි පිරිස් උෂ්ණත්වය මැන බලා ලියාපදිංචි කළා. මේ සත්‍යග්‍රහයට වලව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානය ඇතුළු ගොවි සංවිධාන 86ක ගොවීන් 200ක් පමණ එක්ව සිටිනවා. ටික වේලාවකින් හම්බන්තොට පොලිසිය සහ සෞඛ්‍යංශ නියෝජනය කරන නිලධාරීන් සත්‍යග්‍රහය ආරම්භ කිරීමට සූදානම් කළ ස්ථානයට ආවා. කෙසේ වෙතත් සියලු නීති රීති මැද ගොවීන් වන අලි කළමනාකරණ රක්ෂිතය දිනා ගැනීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් තමන්ගේ සත්‍යග්‍රහය ආරම්භ කළා. සත්‍යග්‍රහය කරුවා උද්ඝෝෂණ කරුවා මේවයින් ප්‍රතිඵලයක් ගිය ආණ්ඩුව දුන්නේ නැහැ. මේ ආණ්ඩුවට කියනවා බෝලට යට වෙන්නේ ඉල්ලීම් හය ජයග්‍රහණය කරන දුරු අභියෝගමද අභියෝගමිට මේ සටනට දිලිකප කරමින් අපි පාරේ සටන් කරනවායි කියන එක. අපි පළවෙනි ඉල්ලීම ඉල්ලන්නේ යෝජිත වනජීවී කලාපය දේශපාලන හෙන්ජයියලාගේ බෝට් කහගෙන ඇවිල්ලා අක්කර දහස් කරන් අල්ලලා දැන් මේව විනාශ කරලා ඉවරයි. බලබුළු ආරංකාරයන්ට අනුමැතිය දුන්නේ පාලකය මිසක් ඔබ අපයි නොවේ කියන එකත් පාලකයන්ට දැනුමත් කරන්න ඕන. ගොවි සංවිධාන 86ම දින 86ක් අඛණ්ඩව මේ ස්ථානයේ කරනවා කියන ප්‍රතිඥාව. ගොවි 21 දෙනෙක් මාරාන්තික උපවාසය සඳහා පෙළ ගැහිලා ඉන්නවා. දෙන්න වාඩි වෙනවා මාස 3ක් යනකම්. එකෙක් මැරුණොත් එකෙක් වාඩි වෙනවා කියන පර්මාර්ථයෙන් අපි මේ සරණ බහලා තියෙන්නේ. එළමෙන බදාදා ඒ මාරාන්තික උපවාසයත් මේ ස්ථානයේදී ආරම්භ කරනවා.